එතකොට අපි හඳුන්නේ ඥාන දර්ශන 15 වීමේද ඒ වේගය දකින්නේ අපි හඳුන්නේ ඥාන දර්ශන පාදුතුම් ඥාන දර්ශන තුලින් තමයි රහතන් වහන්සේ වේගය දකින්නේ එසේ. ඒතර ඥාන දර්ශන කියන්නේ කුමක ඵලයක්ද? ඥාන දර්ශනත් යමක ඵලයක්. එසේ. මොකද කුමක ඵලයක්ද? ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලයක්. එසේ. ලෝකෝත්තර සම්මා සතියේ සම්මා සමාධියේ ඵලය තමයි ඥාන දර්ශන හැටියට සකස් වෙන්නේ. තේන්න? ඒතර ඥාන දර්ශන තුලින් තමයි රහතන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ රූපේ එහෙම නැත්නම් විඥානයේ අනිත්‍යභාවය වේගය කියන කාරණය තමන්ගේ විදර්ශනා ඥානෙට අස්පරගන්නේ. ඒතර ඥාන දර්ශන තුලින් ඊළඟ ඵලය සකස් වෙන්නේ මොකක්ද ඊළඟ ඵලය? සම්මා විමුක්තිය. තේන්න? ඒතර සම්මා ඥාන වලින් තොරව කවදාකවත් සම්මා විමුක්තිය පිළිබඳ කතා කරලා වැඩක් නැහැ. තේන්න? ඒතර සම්මා ඥාන පිළිබඳ කතා කරලා වැඩක් නැහැ. ආරෂ්ඨාංග මාර්ගයේ ලෝකෝත්තර සම්මා සමාධිය සම්මා මේ සතිය සම්මා සමාධිය සකස් වෙලා නැත්තා. තේන්න? ඒතර විදර්ශනාමය සමාධිය අනිවාර්යයෙන්ම යාතුල සකස් වෙලා තියෙන ඕනේ. එයා අනිවාර්යයෙන්ම සප්තබොජ්ජංග ධර්මයන් විදර්ශනා නුවණින් දැකීමේ ශක්තිය ඒ වෙලාවේ යාතුල සකස් වෙලා තියෙන ඕනේ. තේන්න? ඒ විදර්ශනාමය සමාධිය තුලින් ඒ විදර්ශනාමය නිහඬභාවය තුල තමයි එයා මේ ලෝකයේ තියෙන වේගවත්ම වේගයේ රූපේ අනිත්‍යභාවයට පත් වෙන වේගය එහෙම නැත්නම් විඥාන ධාතුවේ වේගය එයා තම අවබෝධ ඥානෙට අසු කරගන්නේ. මොකද විඥාන ධාතුව මේ ලෝකේ වේගවත්ම වෙනස් වීම නිරතුරුවම සකස් වෙන විඥාන ධාතුව කියන්නේ මේ මොහොතේ මෙතන මැරෙන කෙනා ඊළඟ නිමේෂයේ යොදුන් දසදහස් ගණනක් යට තියෙන මේ උප්පත්තියක් ලබන්න පුළුවන්. ඒසා වේගවත්. තේරෙන්න? මේ මොහොතේ මෙතන ජීවත් වෙන මිනිසයා ඊළඟ මොහොතේ යොදුන් ලක්ෂ ගණනක් ඈත තියෙන දිව්‍ය තලයක උප්පත්තියක් සකස් කරගන්න පුළුවන්. මෙන්න මේ වේගය කියන කාරණේ කියන්නේ පංච උපාදානස්කන්ධයට අයිති තෘෂ්ණාව විසින් සකස් කරලා දෙන මේ වේගය කියන කාරණය රහතන් වහන්සේ කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වෙන මොහොතකට පෙර ආතුව උතුම් ඥාන දර්ශන තුලින් හසු කරගන්නේ අර උතුම් විදර්ශනාමය සමාධිය තුල සකස් වෙන ධානාගත ඒ හිත තුලින්මයි. සංසාර